අයිබෝවන් ගෙවන් දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආරේසිංහ මම කුෂාණී කෞශල්‍යා ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත උතුරු නැගෙනහිර සංවර්ධනයේ කඩිනම් කරන කාර්යසාධන බලකාය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අගමැතිගේ අලුත් පෙරමුණ දැන් අපි අලුත් සන්ධානයක් දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි කරනවා. ඒ තමයි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. හොර ගුරු අත්අඩංගුවට උතුරු හා නැගෙනහිර පළාත්වල ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා පත් කළ ජනාධිපති කාර්ය සාධන බලකාය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වනවරටත් අද රැස් වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණා. ඉදිරි කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. විපක්ෂ නායක ආර් සම්බන්ධන් ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න යන මහත්වරුන්ද උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මෙම සාකච්ඡාවට එක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ගාලමුදර පිටියේ පැවති යුක්තිය සටන මහා ජනතා රැළිය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අතිවිශාල පිරිසක් ජන රැළියට එක්ව සිටියා. යුක්තිය සටන ලෙස නම් කර තිබූ ජන රැළියට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිස් දෙවේනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණියා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජන රැළියට පැමිණි අවස්ථාවේ එහි සිටි ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. කරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දයේ තනුවන්ත ඔටුනු පළඳින අනාගතයක් උරුම කර දෙන අපේ රටේ නායකයාට අපේ රටේ බලාපොරොත්තුව කරු රනිල් වික්‍රමසිංහ නායකතුමා. රැළිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගම ජාතිය පක්ෂ ගැන හිතන්නේ නැතුව අපිට ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ කියලා කියනවා. මම එකක් කියන්න කැමතියි එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන්. අපිට මේ රටේ සංහිඳියාව වුමනයි, අපිට මේ රටේ දේශපාලන විසඳුමක් වුමනයි. අපි ඒක ඉදිරිපත් කරන්නේ ඒකීය රාජ්‍යයක් පදනම් කරගෙන කියලා මම කියනවා. ඒකෙන් අපි ඉවත් වෙන්නේ නැහැ. දැන් යලිත් අපිට වැඩ කටයුතු ආණ්ඩුව හැටියට පටන් ගන්න තියෙනවා. මෙතනදී ජනතාව අපිට සහයෝගය දුන්නා. අපේ මේ අවුරුදු 3 මාරේ අපි වැඩ කරා වාගෙම අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරා වාගෙම අපේ අඩුපාඩුකම් උත් තියෙනවා. අපි එදා දොස් කිව්වා. නමුත් මෙතන ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් කියලා එකට හිටියා. ඔබට ස්තුතියි. අපේ අඩුපාඩුකම් අපි දැන් හඳුනාගෙන අපේ යුතුයකම ඒ අඩුපාඩුකම් නිවැරදි කරන එකයි. පළමුවෙන්ම අගමැති, ඇමති, മന്ത്രി අපි හැම එක්කෙනාම ජනතාව එක්කත් විශේෂයෙන් පාක්ෂිකයන් එක්කත් මීටත් වඩා ළඟින් සම්බන්ධකම් තියනවා කියලා මම කියන්න කැමතියි. අපි රටේ ආර්ථිකය හැදුවා, ගෙදර ආර්ථිකයත් ඒ වගේම අපි අදන්ට යනවා කියලා මම කියන්න කැමතියි. මේ වැඩ කටයුතු කරන්න අපි ඔක්කොම එකතු වුණා. අපි තරඟ කරේ එක්සත් ජාතික පෙරමුණ හැටියට. දැන් අපි අලුත් සන්ධානයක් දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි කරනවා. ඒ තමයි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. අපේ නීතිඥ මහත්වරු අන්තිම මේක සකස් කරනවා. සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණාම මම මේ යෝජනාව අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරිපත් කරනවා. මම කිසිම සැකයක් නැහැ අපේ අය ඔක්කොම එකතු වෙයි කියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න විශාල සම්දානයක් ඇති කරගන්න. ඒකෙන් තමයි අපි රට ආරක්ෂා කරන්න ඉන්නේ. එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතින් රැසක් යුක්තිය සටන ජන රැළිය ඇමතුවා. අපේ අරගලය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික නිදහස, ජාතික සමගිය. අපි අර ජාතික ගීයේ කියනවා එකම අවකගේ දරුවෝ කියලා. අන්න ඒ කියන එකම අවකගේ දරුවෝ කියන එක මේ මහ පොළොවේ යථාර්ථයක් කරන්න තමයි එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි මේ වැඩ කරන්නේ. අපේ മന്ത്രിවරුන්ට වැදගත් උනේ තාන්න මාන්න ඇමතිකක් නෙවෙයි. අපේ මන්ත්‍රීවරුන්ට වැදගත් උනේ ඔවුන්ගේ ගෞරව නාමය, පක්ෂයේ අනාගතය හා පක්ෂයේ අනාගතය ආරක්ෂා කිරීම කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. දයබර අම්මේ තාත්තේ තමුන්නාන්සලාගේ ගත්ත වෙහෙස මහන්සිය, පක්ෂය වෙනුවෙන් කර කැපවීම අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. අපි නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවා. ව්‍යවස්ථාවට පිළිගැනීමක් දුන්නා. පාර්ලිමේන්තුවට පිළිගැනීමක් දුන්නා. මේ පරිසරයේ වෙනස් වීම අපට ධෛර්යයක්, අපේ ඉදිරි දේශපාලන ගමනට, මේ රටේ අනාගතයට ශක්තිමත් යන්න හොඳ ආරම්භයක්. අවසාන ඉලක්කය කරා යන්න මේ ඉදිරි මාස 10 ඇතුලේ අපට සිද්ධ වෙනවා කැපවීම කරන්න. අපට සිද්ධ වෙනවා ඒ අපි පෙන්නපු සීලාචාර විනයගරුකභාවය ඉදිරියටත් ආරක්ෂා කරගන්න මිත්‍රෝනි. ඔබ අප විශ්වාස කළා කටයුතු කිරීම නිසා අපේ විශ්වාසය ඒක සතු කරන්න තමයි අපට අවශ්‍ය වන්නේ. අප මේ අවස්ථාවේදී ඒ ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි ජයග්‍රහණය කරේ, ඒ මනුෂ්‍යභාවයත් අපි ජයග්‍රහණය කරා කියන එක තමයි මේ අවස්ථාවේ මතක් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරන්නට ලොකුම ශක්තිය අපිට ලැබුණේ සමස්ත පුරවැසි බලෙනුයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන. ජාති ආගම් කුල මල පන්ති බේදයෙන් තොරව මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ ප්‍රාකාරය සකස් කරා. දැන් අපි ආණ්ඩුව ගත්තා, අපි අගමැතිතුමා පත් කරගත්තා. කා වෙනුනේ ආණ්ඩුව පිටවන්නේ? අපිට මේක ආණ්ඩුව අරන් දුන්න තමුන්නාන්සලා වෙනුවෙන් විතරයි මේ ආණ්ඩුව කියන්නේ. මතක තියාගන්න, මේ අවුරුද්දම තමුන්නාන්සලා වෙනුවෙන් හැම කොට්ටාසයකටම අපි රස්සාවල් 500 ගානේ අපි ගේනවා තමුන්නාන්සලගේ දරුවන්ට. මගේ යුතුයකමක් තියෙනවා මේ යුක්තියේ සටන වෙනුවෙන් පෙනී හිටපු තමුන්නාන්සලට ස්තුතිය පුද කරන්න. අද මේ රැලියට එක්සත් ජාතික පක්ෂ විතරක් නෙමේ, එක්සත් ජාතික පෙරමුණ, සිවිල් සංවිධාන ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන හැම කෙනෙක්ම අද මේ රැලියට පැමිණියා කියන එක තමුන්නාන්සලට කියන්න ඕනේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනාම ඊට සහභාගී වූ බවයි වාර්තා වන්නේ. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්ව වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ මොන හේතුවක් නිසාවත් ආණ්ඩුව එක එක්කෙන්න තීන්දුවක් ගත්තා 21 දෙනාගේ කණ්ඩායම හැටියට. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ වාඩි වෙලා කටයුතු කරන්න තීරණයක් ගත්තා. අපි කාගේවත් මඩ හොදන්න යන්නේ නැහැ. අපි අපේ තීන්දුව අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන වැඩේ කරන්න අපි කැප වෙලා කටයුතු කරන්න තීරණය කරා. ඔව් අනිවාර්යයෙන්ම විපක්ෂ නායක ධුරයත් අපි ගාන ඉල්ලනවා. ජාතික ආණ්ඩුව නැහැ, වෙන මොකුත් නැහැ. UNP ආණ්ඩුව ගරම් පළච්චාවි. අපි ඉන්න විපක්ෂේ වෝට් වල විදෝ කරනවා. වෝට් අපි දෙකක් නෙවෙයි, එක අම්මගේ දරුවෝ. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ අරණිගහ මන්දිරයේදී පැවැත්ුණා. එෙහිදී മന്ത്രിවරුන් කීප දෙනෙකු අදහස් පළ කළා. ඉදිරියේදී අපි කැබිනට් මණ්ඩලය පත් කරගත්තාම අපි බලාපොරොත්තු වෙනවා 30 දිනකට සීමා කරන්න. අපිට ආණ්ඩු කරන්න තියෙන කාල සීමාව තුළ 2020 අගෝස්තු මාසෙ වෙනකන් අපි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන ජනතාවාදී ආණ්ඩුවක් ගෙනියන එක තමයි අපේ රජයේ බලාපොරොත්තුව. මේ දවස්වල කට්ටිය අහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක එකතු වෙනවද කියලා. අපි එකතු කරගන්නවා නම් එකතු කරගන්නේ බොහොම පරිස්සමෙන් ඉන්ටර්විව් කරලා හොඳ මිනිස්සු විතරයි. පහුගිය කාලේ චෝදනා තියෙන අය අපි ඒ බාරගන්නේ නැහැ. අගමැතිතුමා පැහැදිලිවම කිව්වා යම් කිසි කෙනෙක් බන්ධව ගන්නවා නම් අපේ කණ්ඩායම රැස්වීමේ අපේ මන්ත්‍රී කණ්ඩායමෙත් අනුමැතියට යටත්ව තමයි සම්බන්ධ කරගන්නේ. තනතුරු පිළිබඳ ප්‍රශ්නයක් නැහැ අපේ කාටවත්. අපිට ඕනේ හොඳ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න, රටට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න. ඉතින් ඒකට හොඳ කැබිනට් මණ්ඩලයක්, හොඳ මාධ්‍ය මණ්ඩලයක් පත් වෙයි. කැබිනට් මණ්ඩලය ගොඩක් වෙලාවට හෙට දිනේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ඒ ගුණධර්ම, ඒ මූලධර්ම ආරක්ෂා කළ යුතුයි කියන අදහසේ ඉඳන් අපි සියලු දෙනාම සටන් කළා. ඒ සටනේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැතිවරයා හැටියට පත් කරන්න. ඒ අගමැතිතුමාට නිදහසේ වැඩ කරගෙන යන්න දෙන්න. මේ රටේ ජනතාව බලය දුන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුවක් කරන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ නෙළුම් මාවතේදී පැවැත්ුණා. එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ඇතුළු කිහිප දෙනෙකු අදහස් පළ කළා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවේ කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීම හා ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ පරම යුතුයකමක් වෙනවා කියලා. එහෙනම් කොහොමද මේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ මේ අයිතිය උදුරලා ගන්න? ඒ නිසා අපි විශාල උද්ඝෝෂණ වැඩපිළිවෙලක් දියත් කරනවා. වහාම ජනතා පරමාධිපත්‍ය හා සර්වදන ඡන්ද බලයට ගරු කරලා මේ මැතිවරණ ප්‍රමාදකින් තොරව පවත්වන්නේ කියලා. අපිට අභියෝගයක් තුන විපක්ෂ කාර්යභාරය කරන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ විපක්ෂයේ ලොකු වගකීමක් තියෙනවා. අන්න ඒක කරන්න බැරි වෙච්ච එක නිත්‍යානුකූලව අපි හිට බාර ගන්න. පාර්ලිමේන්තුවේ කාලය වෙන් කිරීම, විවස්ථාදායක සභාවට නම් ලබා දීම සහ රටේ ඇත්ත වශයෙන් ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල වැරදි නම් වැරදි කියලා කෙලින් කියන්න පුළුවන් කොන්ද කෙලින් දෙන විපක්ෂයක් අපි පෙන්නනවා. ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව අපි ලෑස්ති හෙට විපක්ෂයේ වගකීම් බාර ගන්න. විපක්ෂ නායක ධූරය බාරගෙන අමාරුවෙන් හරි මේ ආණ්ඩුව ඡන්දයකට අරගෙන යන්න අපි අපේ වගකීම ඉටු කරනවා. එළඹෙන ජනාධිපතිවරණයකදී තම පක්ෂයෙන් සුදුසුම අපේක්ෂකයෙකු ඉදිරිපත් කර විශිෂ්ට ලෙස ජයගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා. එම පක්ෂය මීගොඩදී පැවැත්වූ රැලියකදී මේ බව හෙළි කෙරුණා. ප්‍රාදේශ සභා ඡන්දය ගත්තා වගේ 2019 අනිවාර්යෙන්ම ජනාධිපති මැතිවරණයක් තියෙනවා. ඒ මැතිවරණයත් අපි ජයගන්නවයි කියන පණිවිඩය අපි මේ අවස්ථාවෙන් ලබා දෙනවා. එන්නේ ජනාධිපතිවරණයද ඒ ජනාධිපතිවරණය නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියෝජිතයෙක් ජයග්‍රහණය කරනවා කියන එකයි අපිට කියන්න තියෙන්නේ මිත්‍රෝ. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණ දීමට සූදානම් බව සමාජවාදී ජනතා පෙරමුණේ නියෝජිතයින් පවසනවා. කොළඹදී පැවැතු මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව කියා සිටියේ. අපි ජනාධිපතිතුමා එක්කයි ඉන්නේ. ගිය ආණ්ඩුව පලාත් පාලන මැතිවරණ අවුරුදු දෙකකට වඩා ප්‍රමාද කරනකොට දැන් පලාත් සභා මැතිවරණ කල් දාලක් තියෙනවා. ඉදිරියේ මහා මැතිවරණයට මොනවා වෙයිද කියන සැකය අප තුල තියෙනවා. පලාත් සභා ඡන්ද වෙනුවෙනුත් මහා මැතිවරණය වෙනුවෙනුත් ගෙනියන සටන වඩාත් ප්‍රබල කිරීමට අපි සූදානමින් ඉන්නවා. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධූර කැබිනට් ධූර අපට අහිමි වුණත් ජනතා බලයේ ශක්තිය අපට තියෙනවා. ඉදිරියේන මහා මැතිවරණයේදී මහජන බලයේ ශක්තියෙන් අපි ජනතාවාදී බලයක් පාර්ලිමේන්තුවක් ගොඩනගන්න කැප වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කළ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවිධානය කරන ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩසටහනත් නොමිලේ පවත්වන බව පවසමිනුයි සිසුන් වෙත මෙම ලිපිය ආවා ඇත්තේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කරමින් මෙම ලිපි නිර්මාණය කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. අත්අඩංගුවටගත් පුද්ගලයා මහියංගනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාකාරයේද ඒ සඳහා වෙන් කරගෙන තිබෙනවා. අද පෙරවරුවේ වැඩමුළුව ආරම්භ වී ඇති බව අපවාර්තාකරුවන් සඳහන් කළා. වැඩමුළුවේදී ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන සඳහා රුපියල් 6000ක් හා රුපියල් 700ක් එවා ටී-ෂර්ටයක් මිලදී ගැනීමට අනිවාර්ය කර තිබෙනවා. වැඩමුළුව සඳහා දරුවන් 500 දෙනෙකු පමණ සහභාගී වී ඇති බව සඳහන්. මුදල් ලබා ගැනීමේදී බලංගු රිසිට් පතක් ලබා නොදීම හේතුවෙන් දෙමව්පියන්ට සැක සිටි මහියංගනේ පොලිසියට දැනුම් දීමෙන් පසුව වංචාව පිළිබඳව හෙළිවුණා. අත්අඩංගුවටපත් පුද්ගලයා මහව ප්‍රදේශීය පදිංචිකරුවෙක්. දැන් මද විරාමයක්. පානදුර ප්‍රදේශයේ නිවසක් බිඳ පවුම් 54ක් බරැති රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සොරාගෙන ඇති රන් භාණ්ඩවල වටිනාකම රුපියල් 135ක් ඉක්මවන බවයි පොලිසිය පවසන්නේ. රුපියල් 1,40,000ක මුදලක්ද සොරකම් කර තිබෙනවා. දිවා කාලේ නිවසියන් නොමැති අවස්ථාවකදී නිවසට ඇතුළු වී සොරකම සිදු කර ඇති බව සඳහන්. අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන අඟුලාන ප්‍රදේශීය පදිංචි කරුවෙක්. සොරාගත් භාණ්ඩ සහ මුදල් සොයාගෙන ඇති බවද පොලිසිය පවසනවා. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. උත්සව කාලය තුළදී මහමාර්ග හා පදික වේදිකා අවහිරවන අන්දමට නවතා තිබෙන වාහන ඉවත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය නිවේදනය කරනවා. මහජනතාවට සිය කටයුතු නිසියාකාරයෙන් ඉටු කර ගැනීමට නොහැකිවන පරිදි නවතා තිබෙන වාහන මෙලෙස ඉවත් කරනු ඇති. මහමාර්ග හා පදික වේදිකා අවහිරවනසේ නවතා තබා ඇති වාහන නිසා අනවශ්‍ය රථ වාහන තදබදයක් උද්ගත වී ජනතාවට විශාල අසීරුතාවක් ඇතිවන බවද පොලිසිය පෙන්වා දෙනවා. 1984 අංක 40 දරන මෝටර් වාහන පනත පරිදි මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මහනුවර නගරයේ වායු දූෂණය අවම කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි. මෙරට වැඩිම වායු දූෂණයක් පවතින නගරයක් ලෙසයි මහනුවර නගරය හඳුනා ගැනෙන්නේ. මේ පිළිබඳව අවධානය යොමු කර රුපියල් ලක්ෂ 55ක වියදමින් නවීන තාක්ෂණයෙන් යුතු වායු තත්ත්ව පසුවිපරම් ඒකකයක් මහනුවර නගර මැදෙහි ස්ථාපිත කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මෙම ඒකකයේ මගින් වායු දූෂණය පිළිබඳ සොයා බැලීමට අමතරව සුළඟේ වේගය මෙන්ම උෂ්ණත්වය පිළිබඳවද මැන ගැනීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී ඔබට දැක ගන්න පුළුවන් වෙනවා මහනුවර නගරයේ වායු වල තත්ත්වය මොකක්ද කියන එක අපිට නිරතුරුව අපිට දැනුම් දීමට හැකියාව ලැබෙනවා. මේ වායු ඒකගේ සකස්කාර පස්සේ හැමෝම දන්නවා මහනුවර නගරය වායු දූෂණය අතරින් පළවෙනි තැනට ඉන්නවා කියන එක. ඒකම කොළඹ නගරේ අපි තෝරගෙන තියෙන්නේ බත්තරමුළු නගරේ. බත්තරමුළු නගරෙත් මේ වෙනිම ඒකකයක් අපි පිහිටවනවා. මාධ්‍ය මගින් කියා මේ මහනුවර නගරේ වායු දූෂණයක් තියෙනවා කියන එක. මේකේ සත්‍යතාවය අපි දැනගත යුතු වෙනවා. ඒ වගේම අපිට යම් දූෂණ තත්ත්වයක් තියෙනවා නම් වායුවේ ඒකට මොන වගේ පිළියම්ද ඉදිරියේදී අපි යෝජනා කළ යුත්තේ කියන එක මේකෙන් තීරණය කරන්න පුළුවන්. ගේ වායු වර්ග සහ වායු ගෝලීය අවලම්බිත අංශු තුනෙන් පසුවිපරම් කරන්න පුළුවන්. ඊට අමතරව ඉහළින් දක්වලා තියෙනවා වර්ෂාව උෂ්ණත්වය සුළං රටාව සුළඟේ වේගය ඒ වගේ දේවල් මේකේ පසුවිපරම් කිරීමේ හැකියාව තියෙනවා. දැන් මත විරාමයක්. නැවතත් ප්‍රවෘත්ති. උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිදු හිගයකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා. වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙරදුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය පවසන්නේ. පාරිභෝගික කටයුතු අධිකාරිය නොවැම්බර් 15 වෙනිදා පටන් 2019 ජනවාරි 15 වෙනිදා වෙනකම්ම විශේෂ වැඩපිළිවෙළවල් යොදවලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ වැඩි අවධානය යොමු කරන අතර දුම් පැලඳුම් පිළිබඳව උත්සව සමයේ ඒ වගේ ආයතනත් අපි විමර්ශන වලටත් වැටලීම් වලටත් ලක් කරනවා. අපි උපරිම ආකාරයෙන් පාරිභෝගිකයන් සොරකින්ද උත්සාහ කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ වල දැනට හිඟයන්නේ නැහැ. අපි අත්‍යවශ්‍ය භාණ්ඩ ලයිස්තුව තියෙන 15ට එහා දුවන. ඒ නිසා කලබල වෙන්න ඕනේ නැහැ. ඕන තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳ පොලේ තියෙනවා. නත්තල සහ අලුත් අවුරුද්ද හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් මේ දිනවල භාණ්ඩ මිලදී ගන්න ආකාරය දැකගත හැකි. පිටකොටුව ඇතුළු නගර ආශ්‍රිත ප්‍රදේශවල වෙළඳ සැල් ජනතාවගෙන් පිරී පවතිනවා. පිටකොටුව ප්‍රදේශයේ තොග වෙළඳ සැල්වල භාණ්ඩ හිගයකින් තොරව පවතින බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. තව ටිකක් අඩු වෙයි. වැඩි එනවනේ බඩු. 265යි. අද මිල 100යි. ඩියුටි අඩු කරලා තියෙනවා රුපියල් 20යි. එහෙස අඩු වෙලා තියෙනවා. 120ක බද්දක් අඩු කරලා තියෙනවා. ඒ හින්දා තමයි ලුණු අඩු වෙලා තියෙන්නේ. අලත් අඩුවේ ඊට අනිද්ද වෙනකොට. උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් වැටලීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. වෙළඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති දුරේට 4 දෙනෙකු නාම යෝජනා බාර දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ පෙබරවාරි 7 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම අද පස්වරු 3ට අවසන් වුණා. නාම යෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් දැනුවත් කිරීමට හෙට කටයුතු කරන බවයි නිලවරණ කමිටුව පවසන්නේ. එහි සභාපති හිටපු අභියාචන අධිකරණ වෙනසුරු චන්ද්‍රා ජයතිලක මහතා ITN ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සභාපති දුරේ සඳහා 4 දිනකු නාම යෝජනා බාර දී ඇති බවයි. के मतिवानन जयंत धर्मदास शम्मी सिल्वा हा मोहांद सिल्वा यन महत्तरुन नाम योजना बहार देते बेनवा मतिवानन महता के पार्श्वेन लेखम दुरे सदहा इदिरिपत पैते हिटपु लेखम निशांत रणतुंग महताई हिटपु सभापति तिलंग सुमतिपाल महता बेबार निलवरणेट नाम योजना इदिरिपत करन है ओहगे पार्श्वेन योजने क्रमिनुई मोहान हा शम्मी यन महत्तरुन सभापति अपेक्षकयन लिस इदिरिपत पैते අපේ 150ක් අපේ කොටස ඉවරයි. දැන් ඊට වඩා මට දිනනවා මගේ දේශපාලන ගමනත් එක්ක මේ රට වෙනුවෙන් ක්‍රිකට් වලට එහා ගිය මගේ වගකීම ඉෂ්ට කරන්න. නිසා මම තීන්දුව කරා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණයට ඉදිරිපත් නොවී සිට මගේ දේශපාලන ධාරාවේ වගකීම මේ රට වෙනුවෙන් ඉෂ්ට කරන්න. ජයන්ත ධර්මදාස මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත ක්‍රියාපටිපාටියට සිදු නොවන බවට ක්‍රීඩා සභාවේ හිටපු ලේකම් නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා චෝදනා කරනවා. නිලවරණය පවත්වන බව නිවේදනය කර ඇති ක්‍රීඩා රෙගුලාසි ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි හා සිංහල පිටපත් පරස්පර විරෝධී බව ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම විධායක කමිටු සමාජිකත්වයේ හිමි වන විනිසුරු හා තරග කමිටුවලට නාම යෝජනා කැඳවීමටද පියවර ගෙන නැහැ. මේ වනතුරු අභියාචනා කමිටුවක් පත් නොකිරීමද ගැටලුවක් වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 9 වනදාට පෙර පැවැත්විය යුතු බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ නිවේදනය කර ඇත්තේ. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.ipnnews.lk